අයිබෝවන්, සුබ දවසක් ඔයාලා හැමෝටම. අද හදන්න ලෑස්ති වෙන්නේ හරිම සෞඛ්‍ය සම්පන්න කෑම එකක්. මේකෙන් ඔගොල්ලන්ගේ බබාට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. බබාගේ ඕනම ප්‍රධාන වේලකට හදලා දෙන්නත් පුළුවන්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මෙතන මම අරන් තියෙන්නේ කුරක්කම් පිටි කප් භාගයකට වතුර කප් භාගයක්, ඒ වගේම ලුණු චුට්ටක් එකතු කරලා බැටර් එකක් හදාගෙන. මේ බැටර් එක හදා ගන්නකොට ඔයගලන්ට වතුර වෙනුවට උකු පොල් කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මම pan එක ලිපේ තියලා අඩියට තෙල් චුට්ටකුත් ගා ගන්නවා. ඊට පස්සේ මේ හදාගත්ත බැටර් එකෙන් තුනීවට pancake හදා ගන්න ඕන. pancake එකේ දෙපැත්තම හොඳට පුළුස ගන්නත් ඕන. දැන් මම ආපහු pan එකේ අඩියේ තෙල් පොඩ්ඩක් ගාගෙන bitter omelette එකක් දාගන්නවා. omelette එකත් කලින් වගේම හුඟක් තුනීවට හදා ගන්න ඕන. bitterට මම ලුණු ගම්මිරිස් ටිකකුත් උඩින් දාගන්නවා. ඔන්න ඔය විදිහට bitterෙ දෙපැත්ත දාලා හදා ගන්නවා. මම කුරක්කම් pancake 3ක් හදාගෙන තියෙනවා. දැන් මම මේක පොඩි කෑලිවලට කපා ගන්නවා. මම නම් මේ විදිහට රවුම් කපලා ඒ රවුණු තව පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කෑලි කපා ගන්න පුළුවන්. ඒ වගේම මම දාගත්ත bitter omelette එකත් කලින් විදිහටම පොඩි කෑලි කපා ගන්නවා. bitter ටිකත් මෙන්න මේ වගේ කෑලි වලට තමයි කපා ගත්තේ. දැන් මම pan එකට butter ටිකක් දාලා butter ටික රත් වෙන්න තියා ගන්නවා. බටර් ටික රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා තලාගත්ත ඉඟුරු, සුදු ලුණු, රම්පෙ, කරපිංච, ඒ වගේම පොඩිවට කපාගත්ත ලුණු ටික. මේ ටික තෙම්පරාදු කරගන්න ඕන. ඒ දේවල් සුවඳ එන්න තෙම්පරාදු වෙනකොට අපිට පුළුවන් අවශ්‍ය එළවලු එකතු කරගන්න. මම අද එකතු කරගන්නවා කැරට් ටිකකුයි, ලීක්ස් ටිකකුයි, පොඩිවට කපාගත්ත ගෝවා ටිකකුයි. එළවලු ටිකත් හොඳට තෙම්පරාදු කරගන්න. එළවලු ටික බාගට වගේ තෙම්පරාදු වීගෙන එනකොට අපි කලින් පොඩි කෑලි කපාගත්ත කුරක්කම් pancake ටිකයි bitter omelette ටිකයි මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපිට පුළුවන් මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මම නම් ලුණු හරි පොඩි ප්‍රමාණයයි එකතු කරගන්නේ. මොකද pancake වලට bitter omelette වලට ලුණු එකතු කරගෙන තියෙන නිසා හරිම පොඩ්ඩක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු චුට්ටකුත් දාලා මේක හොඳට කලවම් කරගන්න. මේ හැම දෙයක්ම එකතු කරගත්තට පස්සේ තව විනාඩි දෙකක් වගේ මේක ලිපෙන් තියලා ලිපෙන් බාගන්න. ඔන්න ඔය විදිහට මම කුරක්කන් වලින් බබාලට රසම රස කොත්තු එකක් හදාගත්තා. මේ කොත්තු එක තව රස කරගන්න ඕගොල්ලන්ට චීස් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම චිකන් ටිකක් ෆ්‍රයි කරලා එකතු කරගන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් මේ කොත්තු එක තව රසට බබාලට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ බබාලා මොනා හරි හොදි වර්ගයක් එක මේක කන්න කැමති නම් කොත්තු එක හදාගෙන අවසානයේදී මේකට ඒ අවශ්‍ය හොදි වර්ගය එකතු කරගෙන කලවම් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේක හරිම රස, ඒ වගේම හුඟා ගුණදායක කෑම එකක්. ඕනම ප්‍රධාන වේලකට බබාට හදලා දෙන්න පුළුවන්. හරි ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ටිකක් වෙනස් විදිහේ රසක් තියෙන අලුත් කෑම එකක් තමයි අද අරගෙන ආවේ. මේක දෙන්න පුළුවන් වෙන්නේ ඕකෝලන්ට ඉන්නේ අවුරුද්දට වැඩි බබෙක් නම් විතරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකදී අද දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.